රාජිතලා කෑම මේසේ කතා කරලා රනිල් වික්‍රමසිංහලත් එක්ක තීන්දු තීරණ ගත්තේ එක්තරා දායක වෙනුවෙන් පිළි සිටින රාජිත සේනරත්නලා වැනි චරිත කොහොමද විවස්ථාව කෙහෙම්මල් විවස්ථාව වලින් වැඩක් නැහැ අධිකරණ හයිකෝට් දෙකක් හරි දාලා රාජපක්ෂලාගේ නඩු අහන්න ඕන කියපු එහෙම දේශ සහගත වෛරී සහගත විදියට දේශපාලන පරිගැණීම් ගන්න උත්සාහ කරපු රාජිත කියන කතාවන් අහගන්න වික්‍රමසිංහත් එක්ක අපි තවල් කෑම මේසේ කතා කරලා මේව සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා එකක් තමයි අලුතෙන් මේ ඉහළ උසාවියේ එක අධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලාගේ නඩු අහන්න රාජපක්ෂලාගේ හොරගම් රාජපක්ෂලාගේ මිනිමරු මරන්න ලියාගන්න කැබිනට් එකේ එක්තරා ඇමතිවරයෙක් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ පුද්ගලයා කොහොමද පහුගිය කාලේ නීතියට ගරු කරේ නීතිය ක්‍රියාත්මක කරේ කියන කාරණාව නිසා රාජිත් සේනාරත්නට ගැළවීමක් ලබා දෙන්න එපා නීතියෙන් කියන එකයි වැඩිදුර සාක්ෂි ලබා දෙමින් CID එකෙන් ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙන කට උත්තරේදී පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු නීති හා සාමය පිළිබඳව ඇමති රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා විසින් සොයාගෙන තිනවා කියලා මොන්රාගල බටගමෝ කියන වැවට තමයි මේ කිඹුල්ලන්ට කන්න පැහැර ගන්නා පිරිස් ගෙනහිල්ලා තාරින්නේ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්න වීඩියෝ පට හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මේ රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයාවත් ජෙන්නලා මේ පරීක්ෂණ සඳහා වැඩිදුරටත් උපයෝගී කරගන්න කියලා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව බදුල්ලේ පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් පළ කර සිටියා. අටේ මින නමගිය මංගලකාරයේ මිනිමරුව ගෙනල්ලා බොරු කොතලා මාධ්‍ය සාකච්ඡා තියලා තියෙනවා. ඊළඟට මේ රටට අපහාස කරන්න ශ්‍රී ස්ථානාපති නාටකයේ එයා තමයි අධ්‍යක්ෂකතුමා. ඉතින් එයාට දැන් චම්පකරණවකගේ හිට් රන් රන් ඇක්සිඩන්ට් එක මතක් වෙනකොට රෑට හීනෙන් පේන්නේ වැලිකඩ හිර ගෙදර. ඉතින් ඒකෙන් මම උසාවිය කියලා කිව්වා අනේ මාව ගන්න හදනවා අනේ මට අපදීපම්. උසාවියෙන් කියනවා උඹව ගන්න හදන්නේ මොකටද? දන්නේ නැත්නම් මොකටද ගන්න හදන්නේ කියලා. රාජේ සේනරත්නගේ හිත විසින් තීන්දුව කළ තියෙනවා රාජිත හොරෙක් කියලා. මම මීට අවුරුදු ගානකට පෙර ලංකාවේ අපල් අධිකරණයට ගිහිල්ලා රාජිත් සේනරත්න මන්ත්‍රීවරයෙක් වෙනකොට විපක්ෂයේ එයාගේ මන්ත්‍රී ධූරය අවභාවිතා කරගලා නඩු දාලා මං රාජිත් සේනරත්නව පාර්ලිමේන්තුව මං පැනුවා තුමා උසාවියේ නියෝගයක් මත. එහෙම පන්නපු රාජිතව තමයි ආපහු රණවික්‍රමසිංහ මහත්තයා පස්සේ දොරින් පාර්ලිමේන්තුවට ගෙනාවේ.